ඉන්දියාවත් නවසිලන්ත කණ්ඩායමත් අතර තිබුණු ලෝකසුලාන අවසාන පූර්ව තරගයේ ඉන්දියාවට මොකද වුනේ කියලා තාමත් හිතාගන්න බැරි බොහෝ පිරිසක් තවම ඉන්නවා කියන එක ගැන නම් තර්කයක් නැහැ. එංගලන්තයේ තියෙන ලෝකසුලානේ අවසාන තරගයේ ප්‍රවේශ පත්‍ර වලින් අඩකට ආසන්න ප්‍රමාණයක් අවසාන තරගයට ඉන්දියා කණ්ඩායම සුදුසුකම් ලබන්නත් කලින්ම වෙන් කරගන්න ජාතියේ ප්‍රේක්ෂකයෝ ඉන්න රටක ප්‍රේක්ෂකයෝ කොහොමද නවසිලන්තය එක්ක පරාජය දරාගන්නේ? ඉන්දියාව එදා පරදිද්දි ප්‍රවීණ ක්‍රීඩකයෝ ඒ ගැන එක එක කතා කිව්වේ. ඉන්දිය හිටපු නායක සෞරව් ගංගුලි කිව්වේ අවසන් තරගයේ ධෝනි තව ටිකක් උඩින් ආවනම් ඉන්දියා කණ්ඩායම ආසන්න නොවෙන්න තිබුණා කියලා. එදා රෝහිත් කොහ්ලි දෙන්නගේ දැවියාමෙන් පස්සේ අංක 4 ප්‍රතිකරු විදියට පාන්ට් එන්නේ නැතුව ධෝනි ආවනම් හොඳයි කියලා ගංගුලි කිව්වේ. එහෙම වුණා නම් කඩලු බිඳ වැටීම නතර කරන්න පුළුවන්කම තිබුණා කියලා තමයි ගංගුලි කියන්නේ. අංක 4 ප්‍රතිකරුව විදියට ආපු පාන්ට් වේගයෙන් පහරක් එල්ල කරන්න උත්සාහ කරලා කඩලු පූජා කරද්දී ඉන්දිය නායක විරාත් කොහ්ලි ඉන්දිය පුහුණුකරු රවි ශාස්ත්‍රී ළඟට ඇවිල්ලා ආවේගයෙන් මොනෝහරි කියලා එතනින් පිටවිලා ගිය සිද්ධිය ගැනත් ඉන්දිය ප්‍රවීණයෝ කිව්වේ. ප්‍රතිකරණ අනුපිළිවෙල ගැන පුහුණුකරුත් කොහ්ලිත් අතර අදහස් නොගැලපීමක් ගැන ඒ වෙලාවේ කතා වෙන්නේ නැති කියලා. එදා ඇත්තටම මොකද උනේ කියලා ඉන්දිය පුහුණුකරු කියලා තිබුණේ මෙහෙම කතාවක්. ඇත්තටම එදා ප්‍රතිකරණ අනුපිළිවෙල හැදුවේ කණ්ඩායමම තීරණය කරලා. අපි මුල් කඩලු දෙවි යද්දී අපට ඕනුනේ නැහැ ධෝනිත් ඉක්මනට එවන්න. මොකද ඒ වෙලාවේ ධෝනිගේ කඩුල අහිමි වුණා නම් තරුණ ක්‍රීඩකයෝ මානසිකවත් වැටෙනවා. අපට ඕනුනේ ධෝනිව තරගය අවසන් කරන්න තියාගන්න. මොකද එයාට තමයි ඒක හොඳටම පුළුවන්. මම විතරක් නෙමෙයි මුළු කණ්ඩායමම ඒ මතයේ තමයි හිටියේ. තරුණ ක්‍රීඩක පාන්ට් අංක 4 ක්‍රීඩකයා විදිහට පිටියට ආපු එක ගැන ඉන්දිය පුහුණුකරු කියන්නේ මෙහෙම කතාවක්. පාන්ට් විත් හරි විශ්වාසයෙන් සෙල්ලම් කරනවා අපි දැක්කා. මොකද අපිට ඒ වෙලාවේ ඕන වුණා නවසිලන්ත වේග පන්දයවන්නන්ගේ රිද්මය වෙනස් කරන්න. බෝල්ටගේ දක්ෂ පන්දයවන්නෙක්ටත් පාන්ට් හොඳට සෙල්ලම් කළා. එදා පාන්ට් එල්ල කළ පහර එල්ල කරලා දැවි ගියේ නැති වුණා නම් කාටවත් ඔහු ආපු තැන ගැන ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. ඇත්තටම අපි පරාදුනේ පොඩි ලකුණු සීමාවකින්. අපි ප්‍රතිකරුව එවපු විදිහේ අවුලක් නිසා එහෙමුනේ නැහැ. පාන්ට් පාණ්ඩේ වගේ ක්‍රීඩකයෝ ක්‍රීඩා කළ ඉනිම හොඳයි. ඔවුන් අත්දැකීම් ගනිද්දි තේරුම් ගනී ඔවුන් එදා දැවි යන්න එල්ල කළ පහරවල් වැරදි කියලා. ඔය විදිහට තමයි ඉන්දිය පුහුණුකරුවා එදා මොකද වුනේ කියන දේ ගැන කියලා තිබුණේ. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.